මේකයි මේ පළවෙනි කාරණේ අර ඉන්දියාවේ තහනම අයින් කරන්න මේ දැන් ඒකට අනුව සර් මම අපිට කැලේ ක්‍රීම කරන්න ඉන්දියාවසේ ඒගොල්ලන් තියෙන තහනම අයින් කළා සර් අපිට දුන්නේ කෝට් එකක් වයි දුන්නේ සර් 10,000 තමයි දී තින්නේ ඊට පස්සේ ඒකෙන් රජයේ තීරණය කළා තමයි මෙට්‍රික් ටන් 2000ක් මූලික පිරුවක් හදන්නේ ලංකා සත්සායතනය යටතේ ඉම්පෝට් කරන්න දැන් ඒකට අවශ්‍ය කටයුතු කරගෙන යනවා සර් ලංකා සත්සායතනය මම ගියා මේ කොටුවේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඒ වෙලාවේ රුපියල් 212ට තිබුණේ අප්‍රේල් මාසේ ඒගොල්ලෝ 260ට වික්කේ එතනින් හැබැයි නාරහැපිට වික්කේ 800ට ඒකයි වැඩි පිටකොටුවේ ඉඳන් මේ කිලෝමීටර් 8ක් මෙහායින් නාරහැම්පිට වික්කේ 800ට දැන් ඒක පාරමෝග අධිකාරී තියන්නේ ඒකට තමයි ඕල් මන්ද නැහැ මේ ඕගොල්ලෝ කිව්වා නැහැ මේගොල්ලෝ කියන්නේ MRP එක නැතුව අපිට මැදිහත් වෙන්න බෑ කියලානේ නමුත් මැඩම් දැන් මෙහෙම කරන්න බෑ ඒ කියන්නේ මේ පිටකොටුවේ ඔබතුමීට ගිහින් බලන්න පුළුවන් ඔබතුමීලා කණ්ඩායම මම යන කලින් ගිහින් තිබුණා හරි 268ට අරගෙන කොහොමද 800ට විකුණන්නේ නාරහැම්පිට අරේදනට කොච්චර වෙයිද? ඔව් දැන් ඒගොල්ලෝ කියන්නේ නාරහැම්පිටය කියන්නේ ඒගොල්ලෝ ගත්තේ 650ට කියලා. හරි? ඒගොල්ලෝ කියන්නේ ඒකයි. ඒතකොට 250ට අරන් 600 මේ කිලෝවකට හොඳේ. මේ කිලෝවකින් රුපියල් 400ක් තියාගන්න එක පුදුම වැඩන්නේ. ඉන්ඩිකේටිව් ප්‍රයිස් එකක් ගහලා මට හොඳට මතකයි ඒ අර කලින් ආණ්ඩුවල ක්‍රියාමාර්ග ගත්තා. බත්මුලට හිටන් හැදුවා ඉන්ඩිකේටිව් ප්‍රයිස් එක ඒ කාලේ. හරි? ඒතකොට ඒකේ ක්‍රියාමාර්ගයක් ගත්තා. ඕගොල්ලෝ ඒ ක්‍රියාමාර්ගය කරුණා කරලා ගන්න. ඉන්දවෝල අපිට ඉන්ඩිකේටිව් ප්‍රයිස් එක 300 ගන්න දුපද එවලා තියෙනවා මේ ලොකු ලුණු. එහෙම වෙන්නේ නැහැ නේ රුපියල් 500කින් වැඩි කියන්නේ 3 ගුණයකට වඩා වැඩි නේ. දැන් 3කට ගියා. රේගුවට ගියා. පිටකොටුවේ වෙලෙන්ද ගාවට ගියා. නාරහැම් පිට සිල්ලර වෙලෙන්ද ගාවට ගියා. අතරමැද්දේ තමයි ඔක වෙන්නේ. ඒ කොතනද කවුද කොහොමද ඒක වෙන්නේ කියලා අපිට පොඩි වார்த்தාවක් දෙන්න මේ සතිය දෙන්න හොඳේ.